මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක්ස් ගාඩියන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම පින්බරව පොහොය මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවස ඉල් පුර 15 පොහොය දවස. ඉතින් සාසන ඉතිහාසය ගත්තාම සැරියුත් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයේ ඇතුළු තවත් සුවිශේෂ කරුණු කාරණා ගණනාවක් නිසා ඉල් පුර 15 පොහොය දවස වැදගත් වෙනවා. ඉතින් ස්නෙක්ස් ගාඩියන් උත් මේ සූදානම් වෙලා ඉන්නේ වෙනදා වාගේම නිවෙස් වලින් මරණින් නිදහස් කරගෙන ආපු සර්පින් හට අබේ දානේ ලබා දෙන්න. ඉතින් අද දවසේ විශාල ප්‍රමාණයේ නාගයින් 12 දෙනෙක් පමණ ඉන්නවා. ඒ වගේම කුඩා ප්‍රමාණයේ නාගයින් 4 දෙනෙක් ඉන්නවා. කුණකටුවෙක් ඉන්නවා, තෙල් කරවලෙක් ඉන්නවා සහ නාගමාපිලෙක් ඉන්නවා. ඉතින් අද දවසේ මේ සියලුම සර්පයින් වෙත විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පූර්ණ නිදහස ලබා දෙනවා. එහෙමනම් අපි විල්පත්තු ජාතික වනෝද්‍යානයට යමු, මේ අසරණ වෙලා ඉන්න නාගයින් හට නිදහස ලබා දෙන්න. සත්තු 12ක් තියෙන පොඩි පෙටව් 5ක් තියෙනවා. කුණ කටුවෙක් තියෙනවා, තෙල් කරවලෙක් තියෙනවා, ලී මාපිලෙක් තියෙනවා.
පොඩි ටික ඒවලු මොනි පොඩි පෙටව 5 දෙනෙක් ඉන්නවා මේගොල්ලෝ මේ බිත්තර වලින් මම සංරක්ෂණය කරලා ගත්ත අය නෙවෙයි එක එක ගෙවල් වලින් හම්බෙච්ච අය පොඩි පෙටව එනවනේ මේ දවස්වල ගෙවල් වලින් ඔන්න දැන් සර්පියොත් එක්ක ඉඳලම පාලිතයියත් දැන් සර්පිය වලන්න හුරු වෙලා. ඉන්නේ හොඳට වැඩිලා ඉන්න ලේ මාපිලේ. නිවසක් ඇතුලෙන් තමයි මේ සතා හම්බුනේ. ඉතින් උන් අද දවසේ විල්පත්තු ජාතික වන උද්‍යානයේ මේ සතාට නිදහස ලබා දෙනවා. මාපිලු කියලා කියන්නේ රුක්වාසි සර්පියෝ. ඉතින් මේගොල්ලෝ වැඩිපුර කැමති මෙන්න මේ වගේ ගස්වල ඉන්න. සාමාන්‍ය අඩි 5ක් වගේ දිගයි. ගහක ඉන්නකොට පේන්නේ නැහැ සර්පෙක් ඉන්නවද කියලා. මේක ඉන්නේ ලංකාවේ උග්‍ර විසම සර්පයා තිල් කරවල. ඔයගොල්ලෝ කාවානේ සතුට බලන්න. එනවා දැකලා ආවේ නේ. අර මම පොඩි හුක් එක අරගෙන ආවේ නේ. මේ ඉන්නේ ලංකාවේ අපිට හමු වෙන විස වැඩිම සර්පයා. තෙල් කරවල. අංක 1ට ඉන්නේ මෙයා. හරිම ලස්සනයි චූටි කාලේ. මාපිලා උඩට එලා ඉන්නවනේ මාපිලා මම ගොඩක් වෙලාවට මේ ඒ ප්‍රදේශ අපි ඉන්න ප්‍රදේශෙ මේ ආවනවා ඒ වුණාට එක පැත්තකින් හිතෙනවා ආයි ගැටලුවක් වෙයි මොකද මිනිස්සු බයයිනේ ඉතින් නැති සත්තුන්ටත් බයයි ඒ නිසා දැන් ඔව් හම්මුණොත් මරනවා ඉතින් ඒ නිසා අරගෙන ආවා අනිත් එක මං සර්පිය අපේ ගෙවල් ලවට දානවා කියලා දැන් විශාල ප්‍රමාණයක් නිදහස් කරනවා ඉතින් ඒ නිසා දැන් අමාරුයි දැක්කොත් මරන්න පුළුවන් ගොඩාක් අවර්ණ වෙලා ඉන්නේ එක.
පිරිමි සතෙක්. එක කොබ්‍රා. කොබ්‍රා. මෙයා මේ තුවාල වෙලා හිටියේ. තාම ඉතින් මෙයා යවන්න තරම් සුවතාවයක් නැහැ. ඒ නිසා ආපහු ගෙදර ගෙනහිල්ලා ඊළඟ කතාවේ තමයි යවන්න වෙන්නේ. මේ ගොඩාක් හානි වෙලා තිබ්බ. දැන් තමයි මෙහෙමත් මෙයා මේ ඔළුව වත්තේ හැට මහට වනවා. නැත්තම් ඔහොමවත් හිටියේ නැහැ. තාම ඉතින් ප්‍රතිකාර කරනවා. අපි ඊළඟ කතාවේ මෙයාව නිදහස් කළේ යමු. දැන් යවුවොත් මෙයාගේ ජීවිතේ හානියක් වෙන්න පුළුවන්. මේ ඉන්නේ ගැන් සතෙක්. එඟ කෙට්ටු වෙලා ඉන්නේ. දැන් පහුගිය කාලේ බිත්තර නිදහස් කරලා ඉන්නේ. මේ නිසා තමයි බොහොම කෙට්ටු. ආයිති කාලයක් ආහාර ගන්න ඕන පුෂ්ටිමත් වෙන්න. මේ අයියේ රෑවිල අල්ලගෙන ආවේ. මේ ගෑන් සතෙක්. දෙන්නෙක් ඉන්නවනේ. මෙත් හොඳට හැදිලා ඉන්නේ පිරිමි සතෙක්. ගියා නේද? ගියා. අරි හැක් විතර වගේ දිග හැබැයි යගේ වල්ගේ අග කොටස නෑ. මොකකට හරි හානි වෙලා. මෙයා මේ ගොඩක් වයෝවෘද්ධ සර්පෙක්. එක හැක් අන්දයි. එනි මේ පැත්ත අන්ද වෙලා තියෙන මේ සතා මේ අරගෙන ආවට මම යවන්න අදහසක් නැහැ. මොනවාරි හානියක් වෙන්න පුළුවන්. නැවත පොඩ්ඩක් ආපහු ගෙදර අරන් ගිහිල්ලා හොඳ යෝග්‍යතාවයක් තිබ්බොත් යවනවා. එතන මේ වගේ සත්තු අර යව්වොත් එහෙම ඉක්මනටම විනාශ වෙනවා. ඔව්.
විලෝපිය සත්තුන්ට ගොදුරු වෙනවනේ. ඉතින් ඒ වගේ සත්තු ඇත්තටම මේ ළඟ තියාගෙන ආහාර ටික දීලා බලා ගන්න ඕනේ. හොඳට වර්ධනය වෙන සත් එක්ක ගෑනු සත්. පින්න සත්තු වගේ වේගෙන් යන්නේ නැහැ. සතත් ගැන් සති හරිකක් මේ වර්ණ ටිකක් වෙනස් විදිහකට තමයි තියෙන්නේ හැම කලබල වෙන්න එපා යටින් යනවා ගියාම යනවා කොටි අස්සට රිංග ගත්තා වගේ ගොඩක් බයයි මේ සර්පයෝ කියන්නේ මිනිස්සු සර්පෙන්ට බයයි සර්පයෝ ඊට වඩා මිනිස්සුන්ට බයයි ඔය අල්ලපෝ නිදහස් කරනවා නේද ඔව් ඔක්කොම ওই මැරෙන් හිටපු සත්තු ගෙවල් ඇතුළට ඇවිල්ලා හිටපු සත්තු තමයි ওই විදිහට බේරගෙන ඇවිල්ලා මාසේ අවසානෙට පුරපසළොස්සක පොය දවසට නිදහස් කරනවා එහෙමයි අයි පොය නිදහස් කරන්නේ ඒකත් එහෙම විශේෂත්වයක් නැහැ ඉතින් අපිත් විදහට නිදහස්නේ සත්තුත් මං හිතනවා මාසයක් පුරාවට අල්ලන සත්තු පොය දවසට තමයි වඩා වටිනාකම වැඩි නිදහස් වෙන්නේ. මොකද අපි බෞද්ධ හැටියට සත්තු නෙවෙයි. ඉර කරලා තියාගැනීමක් නෙවෙයි වෙන්නේ. කොහොම මැරෙන්න යන සත්තු ටික තමයි බේරගෙන එන්නේ. කොහොමත් මේ කැලෑවල ඉන්න සත්තු අල්ලන්නේ. ගෙවල් ඇතුළ රිංගගෙන ඉන්න සත්තු තමයි අල්ලගෙන නිදහස් කරන්නේ නැත්නම් මරනවා. ඔයගොල්ලෝ ස්නෙක් ගාඩින් YouTube නාලිකාව බලන්න. සර්පය සම්බන්ධ බොහෝ තොරතුරු දැනගන්න පුළුවන්. ඔන්න එහෙමනම් වෙනදා වගේම නොවැම්බර් මාසේ
ඉල් පුර පසළොස්වක පොය දවසේ විශාල සර්පිය සංඛ්‍යාවක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිදහස් කරා. ඔයගොල්ලොත් උත්සාහ කරන්න ඔයගොල්ලොන්ගේ නිවෙස්වලට එන සත්තු මරන්නේ නැතුව ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවකට ගිහින් දාන්න. ඉතින් ප්‍රාණඝාතය නම් කරන්න මෙපා. පුළුවන් තරම් පංචශීලයේ පිහිටා කටයුතු කරන්න, කුසල් රැස් කරන කටයුතු කරන්න. ඉතින් මේ පණිවිඩය දෙන ගම හැම සතෙකුටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ගොඩනගා ගන්න කියන ආයතනය කරමින් හැමෝටම සුබදායක දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් නැවතත් මේ වගේ දවසක හමුවෙමු.